කරන්ට් එක නැති වෙලාවටත් රවුටරේ ඔන් කරගන්න පුළුවන් ක්‍රම තුනක් මම අද කියලා දෙනවා. ඒ ක්‍රම තුන මම කියලා දෙන්න කලින් ඔය මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අතුවාට subscribe button එක බලන්න. ඊට අවෙත් තියෙන notification bell එක උඩ අතුමලා ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලටම ගෙන්න ගන්න. එහෙනම් බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා දැන්. පළවෙනි ක්‍රමයට ඔයාට ඕන වෙනවා මෙන්න මේ වගේ UPS එකක්. වැඩ UPS එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන් බය වෙන්න එපා. ඊළඟ ක්‍රම දෙකෙන් ඔයාලට UPS එක නැත්නම් route on කරන්න පුළුවන් ක්‍රම දෙකක් මම කියලා දෙනවා තව. බලමු පළවෙනි ක්‍රමය තමයි UPS එකක් ඕනේ වට. UPS එකක් තියෙන කෙනෙක් නම් කඩේ කරගන්න පුළුවන්. මම මේ විදිහට router එක මේවක UPS එකට මේ විදිහට plug කරනවා. plug කරගෙන මම UPS එක මෙන්න මේ විදිහට run කරනවා. වෙන්න අපේ router එක දැන් වැඩ කරනවා. router එක on වෙනවා. මම මේ විදිහට UPS එකෙන් පැය දෙකක් විතර සාමාන්‍ය router එක on කරලා තිබ්බා. current එක එනකම්ම current එක ගියාට පස්සේ සාමාන්‍ය මේකෙන් සෑහෙන ලාවක් වැඩ කරගන්න පුළුවන්. මම හිතන්නේ router on කරගන්න පුළුවන්. මම පැය දෙකක් විතර තමයි පාවිච්චි කරේ current එක ආපු නිසා. එහෙනම් බලමු අපි දැන් ඊළඟ ක්‍රම දෙක මොකද්ද කියලා. router එක on කරගන්න පුළුවන්. ඔන්න එනම් මං කියලා දෙන දෙවෙනි ක්‍රමයට ඔයාලට ඕන නම් මෙන්න මේවයි කේබල් එක. මේ කේබල් එක USB එක පැත්තක් USB USB port එකක පැත්තක තියෙන්නේ. අනිත් පැත්තේ තියෙන්නේ router එක charge කරගන්න පුළුවන් router on කරගන්න පුළුවන් port එක. මේ කේබල් එක ඔයාලට ගන්න ඕන. මේ කේබල් එක රුපියල් 490 ගණක් වෙනවා. එතකොට ඔයාලට ගෙදරට ගෙන්න ගන්නත් එක්ක රුපියල් 700 ගණක් වගේ වෙනවා. මේ දවස්වල ගන්න වයික්මන්ටම ගන්න දවසින් දවස ගණන් යන හින්දා මේ කේබල් එකක් ගන්න ඕනේ. මේ කේබල් එකක් අරගෙන USB එක එක පැත්තක් USB කේබල් එක USB port එක සම්බන්ධ කරන්න ඕනේ ඔයාගේ power bank එකට. අනිත් පැත්ත router එකට ගහන්න ඕනේ. router එකට connect කරගන්න ඕනේ. එතකොට router එක on වෙනවා. ඒ විදිහට ඔයාගේ router එක on කරගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි මේ කේබල් එකත් ඕනේ. මේ කේබල් එකත් අරගෙන ඔයාට ආයෙ ගන්න වෙනවා ඔයාගේ phone එකට හරියන OTG කැලලක් ගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට ආගෙන. එතකොට ඒ ෆෝන් එකට හරියන OTG කැලල ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරලා USB port එක ඒකට කනෙක්ට් කරන්න ඕනේ මේ කේබල් එක. එතකොට මේ power bank එකක් නැති කෙනෙක්ට නම් ඒක මේ පුළුවන්. එතකොට ඔයාගේ ෆෝන් එකේ කරන්ට් එකෙන් තමයි router on වෙන්නේ. ඒ විදිහට පුළුවන් ඒක මම කියලා දීපු ක්‍රම තුනෙන් ඔයාලා router on කරගන්න පුළුවන්. මම කේබල් එකයි OTG කැලලයි ගන්න ඕනේ link එකත් මම දාලා තියන්න. එහෙනම් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, අවුරුද්දක් බලන්න ෂෙයා කරන්න. මිස්ටර්ලාගේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් මෙයාගලු TDF හමු. එතන හමුණු කියන්නේ ජය වේවා.